මං ආයේ විශේෂ කාරණාවක් කියන්න. අද සුපිරි කපල් එකක් එනවා. එයාලට හොඳ රූම් එකක් බුක් කරන්න ඕන. රාජකුමාරයා අශකරත් එන්නවා ආවා. රාජකුමාරියෝ මල් දුණු අරගෙන විද්දා විද්දා. අනේ හාමිනේ, මම දැන් සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන ඉදී. උඹේ හැසිරීම නම් අද හරි වෙනස්. සින්දු කිය කිය එක විකාරයක්. හරි හරි, කොහෙ ගිහිල්ලාවත් මේක හොඳට මතක තියාගනින්කෝ. වැඩ වරද්දගෙන ආන් අර උළුවස්සෙන් මෙහාට එනවා බොරු. උඹට මේ ගෙදර පස් පා ගන්න දෙන්නේ නෑ මං. අනේ දෙයියනේ, මේ මගේ කොල්ල ආසම කාර් ජාතියෙන් එකක්නේ. හැමදාම ඉතින් පාරේ වාහනයක් ගියොත් මට පෙන්න පෙන්න හූල්ල හූල් අඬන වාහනයක්නේ. ජයන්ත ජයන්ත සර්, මේ මහත්තයාටයි නෝනටයි හොටල් එකේ තියෙන ස්පෙෂල්ම රූම් එක පෙන්වන්නකෝ. හරි මහත්තයා, මෙයත් එක්ක යන්නකෝ. තැන්ක්යූ මිස්ටර්. අනේ මන්දා, අද නම් හරි අමුතුම දවසක්. හිතට අමුතු බයකුත් දැනෙනවා. ගෙදර යන්නත් මොකද්ද වගේ. ඇත්තමයි, දැන් නම් මට ප්‍රදීප් අයියා නැතුව ඉන්න බෑ. අනේ මන්දා, අර අනිච්චවන් කියනවා වගේ දැන් ඉතින් මං කෙල්ලෙක් නෙවෙයිනේ, ඇත්තටම ගෑණියෙක්. මට හිතෙනවා මං ඉක්මන් වුණා වැඩිද කියලා. නෑ නෑ, ප්‍රදීප් අයියා මාව දාලා යන එකක් නෑ. යන එකක් නෑ නෙවෙයි, යන්නේ නෑ. එයා මට ඒ තරම් ආදරෙයිනේ. අයියෝ, එක එක දේවල් හිතට එනවා. නෑ නෑ, ප්‍රදීප් අයියා මාව දාලා යන්නේ නෑ. කෝකටත් එයාගේ ෆෝන් එක අරන් දවසක චෙක් කරලා බලන්න ඕන. කියන්නේ නැතුව හොරෙන්. දැන් ඉතින් ඕවා චෙක් කරයි කියලා ඇති වැඩක් වෙන්නෙත් නෑ. මං ඉතින් දැන් අමාරුවේ වැටිලා. නෑ නෑ, මං අමාරුවේ වැටිලා නෑ. සඳු, මොනාදනේ ඔච්චර කල්පනා කරන්නේ? නෑ නෑ ප්‍රදීප් අයියේ මොකුත් නෑ. නෑ නෑ නෙවෙයි, මං දැක්කනේ ඇවිල්ලා කතා කරපු ගමන් ගැස්සිලා ගියපු හැටි. මොකක් හරි කල්පනා කර කර නේද ඉඳියේ? ඇත්ත කියන්න, මොනාද කල්පනා කරේ? කල්පනා කරේද? මං ඇත්තම කියන්නම්. ඔයා දන්නවද, මට අද හරි අමුතු දවසක්. ඇත්තම කියනවනම් වචන වලින් කියන්න බැරි තරම් බයකුත් දැනෙනවා, සතුටකුත් දැනෙනවා. ඒක අමුතුම හැඟීමක්. අනේ මන්දා, මට බයයි, එක පැත්තකින් සතුටුයි. මට තේරෙන්නේ නෑනේ මට මොනා වෙලාද කියලා. අනේ මන් දන්නේ නෑ සඳු, ඔයා මොන කුණු හරුප කියනවද කියලා. යමු යමු, මෙතන දැන් කයිවාරුක ගහ ඉඳලා වැඩක් නෑනේ. ඔයා ඇයියනේ ඔච්චර සැරෙන් කතා කරන්නේ මට. නෑ නෑ, සැරෙන් නෙවෙයි, එමන් නිකන් එහෙම කතා කරේ. යමු යමු. පුතේ, තාත්තා ඔච්චර ඉක්මනට ආවද කෑමත් අරගෙන? හැබැයි ඉතින් මම මාර බඩගින්නක ඉඳියේ. ඔව් පුතේ, ගෙදර යනකොට අම්මා කෑම හදලා තිබුණේ. මං ඉතින් අනිත් පැත්තට අරගෙන ආවා. පුතේ, මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. හැබැයි මම මේක ඇහුවා කියලා මං ගැන වැරදිට හිතන්නේ එපා. මං දන්නවා පුතා එහෙම හිතන්නේ නැහැ කියලා. අයියෝ, මොකටද ඉතින් හිතේ තියාගෙන ඉන්නේ? මං තාත්තා කියනවාට පිටින් යනවේ. අහන්න අහන්න. දනුක පුතේ, මං තීරණයක් අරගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඒක ස්ථිර වෙන්නේ ඔයාලා දෙන්නගේ කැමැත්ත අනුව. අර වරුණිදුව ඉන්නවනේ, එයා තමයි ඔයාගේ ජීවිතේ බාරගන්න ඉන්න හොඳම ළමයා. මොකද මට මිනිස්සෙක් හැරෙනකොට කියන්න පුළුවන් පුතේ. මොකද කියන්නේ, මං යෝජනාවක් හැටියට එයාව ගෙනාවොත් ඔයා කැමති වෙනවද? ඇත්තමයි තාත්තේ, මම කැමතියි. හැබැයි ඉතින් වරුණි කැමති වෙයිද කියලා මම දන්නේ නැහැ. හරි පුතේ, මම ඒක බලා ගන්නම්. දැන් ඉතින් මේකව අතාරින්න මොකක් හරි ක්‍රමයක් හදා ගන්න ඕන. වෙඩින් එකට තව දවස් දෙක තුනයි තියෙන්නේ. කොහොමත් මං නේත්‍රව බැඳෙන් පස්සේ මේ වගේ වැඩ කරන්නේ නැහැ. ප්‍රදීප් අයියේ, මොකක්ද නේ වාට වෙලා තියෙන්නේ?
වාහනෙට නැගපෙලා ඉඳන් මූණ පුප්පගෙන බලන්න වාගේ මූණේ නපුරු පාට. ඇයි මේ? ඔයාට මාව එපා වෙලාද? අනේ ප්‍රදීප් අයියේ කියන්නකෝ. නෑ 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 මොකුත් නෑ. මේ ඔයා බහින්නේ කොහෙන්ද? මට අද පොඩි ගමනක් යන්න තියෙනවා. ඔයා මේ ළඟින් බැහැලා ටැක්සියක් දාගෙන යන්නකෝ. අනේ බෑ බෑ බෑ. අද ඔයා දවසම මාත් එක්ක ඉන්න. කොහෙවත් යන්න එපා. අපි අර බීච් එකට ගිහිල්ලා ගොඩාක් වෙලා කතා කර කර ඉමු. අනේ හා නේද? බෑ බෑ සඳු කිව්වම අහන්නකෝ. ඔය ඉස්සරහෙන් බහින්න. ඔයාට ඕන විදිහට කතා කරමු වෙන දවසක. අද මට ලොකු වැඩක් තියෙනවා. බහින්න බහින්න ඔය ඉස්සරහෙන්. ෂි දනුක ඇතාම ආවෙ නෑනේ. මොකද දන්නේ පරක්කු. සමහර විට කඩේ වැඩ ඇති. අම්මෝ යන්තම් නැති. අඩේ තරින්දුව සොරි වෙන්න ඕන මචං. පොඩ්ඩක් පරක්කුණා. හරි හරි දනුකයා ඒක අවුලක් නෑ. මට හිතුණා කඩේ වැඩ ඇති කියලා. ඒක නෙවෙයි. මොකද මාව හදිසියෙම හම්බ වෙන්න ඕන කිව්වේ. තරින්දුව මට උඹගෙන් දෙයක් අහන්න තියෙනවා. හැබැයි විහිළුවට ගන්න එපා. මම මේක සීරියස්මයි අහන්නේ. නෑ නෑ බං විහිළුවට ගන්න නෑ. අහපන්කෝ. මචං මට වරුණිව ගැලපෙනවද බං? මොකක්? ඇහුන්නේ ආයෙත් අහපන්. බීරෝ මං ඇහුවේ මට වරුණි නංගිව ගැලපෙනවද කියලා. ඔව් යකෝ ගැලපෙනවා කියන්නේ ආය අම්මෝ සුපිරියට ගැලපෙනවා ඉතින් හොඳේ. ආයි කතා කරන්න දෙයක් නෑ. මම මේක උඹට කියන්නේ ඉඳියේ මේට ගොඩ කාලෙකට කලින්. ෂි මට කියාගන්න බැරි වුණානේ. මන් දන්නේ නෑනේ දෙන්න අතර හුටපටයක් තිබුණා කියලා. තාම හුටපටයක් නන්නේ. මම මේ පටන් ගන්න කලින් උඹකින් ඇහුවේ. අඩේ අදම පටන් ගන්න පුළුවන් වෙයි වගේ මචං. ඕන් එන උඹේ සුරංගනාවිය? නෑ සිරාවටම. වරුණි නංගි ඔයා කොහෙද මෙහෙ? මායි අම්මයි පොලට ගියා දනුකයියේ. ඒ එනකොට දැක්ක ඔයාලා දෙන්න ඉන්නවා. මං ඉතින් අම්මට බොරුවක් කියලා පැනලා ආවා කොහොම හරි. ඒක හොඳයි. මට ඔයාට විශේෂ දෙයක් කියන්නත් තියෙනවද? මං ඔයාව හම්බෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉඳියේ. මේ දනුකයා මං පොඩ්ඩක් එහාට ගිහිල්ලා එන්නම්. උඹලා දෙන්න කතා කර කර ඉඳපල්ලකෝ. අඩේ උඹ ඉඳපන් ඒකට අවුලක් නෑ බං. හරි හරි මම එන්නම්. ඕ ආ කියන්න මල් කියන්න. ඔව් ඔව් එයා තමයි. ආ හා හා හරි. ඔව් ඔව් රූම් තියෙනවා බං. දෙන්නම් දෙන්නම් ඕන් තරම්. ක්‍රයිස්ත හැබැයි ඉස්සල්ලට වඩා මචන් ටිකක් වෙනස්. මොකද දන්නවද සහන දීලානේ ලොක්කා. ඔව් 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 ටිකක් වැඩිපුර සහන දීලා හින්දා ටිකක් වැඩි ගාන. ආ හරි හරි දෙන්නම් දෙන්නම් ඉතින් දෙකක් වුණත් දෙන්න. හරි බං හරි හරි තැන්කියෝ කතා කරාට. ඕනිම දෙයකට කතා කරන් දන්නවනේ ඉතින්. ආයි හරි බං හරි හරි ජයවා ජයවා. හරි පොඩි එකෙක් බං රූම් එක සෙට් කරලා දෙන්නලු. උඹ ඉතින් දවසට කීයක් නම් සෙට් කරනවද බං ඔහොම? මේ ඒක නෙවෙයි මගේ වැඩේට. මොකද කරන්නේ බං? මේක මල වාතයක් වීගෙන එන්නේ හොඳේ. දන්නවනේ ඉතින් අද වෙච්ච දේවලුත්. වාත වාත මොනවද බං? අයින් කරලා දාමු. කරන්නම දෙයක් නැති වුණොත් ඉතින් දෙකක් කැනලවත් දාමු. මේ ඒක නෙවෙයි බ්‍රෑන්ඩ් නිව් තිබුණද නැත්තම් අත්වැරදීම් වෙලා තිබුණද? බ්‍රෑන්ඩ් බං සුපිරිය. මේ උඹට පුළුවන් නම් සෙට් කරගනි. මන් නම්බරේ දුන්නනේ මචං. වෙඩින් එකට තව දවස් දෙකයි බං. කොහොමද කියහන්කෝ මං චාටර් වෙන්නේ මේවට? දැන් හොඳටම ඇති බං. මං ආයෙත් මේවා කරන්නේ නැහැ. මේ අන්තිම එක. මං ඕනි තරම් කරලා තියෙන උඹ දන්නවනේ. උඹම කීයකට සපෝට් කරාද? පුළුවන් නම් මේකෙන් මාව ගලවපන්. උඹට පිම් බං. සඳුනි අම්මෝ පව් ඉතින් නේද බං එක අතකින් බලද්දි. කොච්චර වුණත් ඒකේ වැරද්ද තියෙන්නේ. සල්ලිකාරයෝ හොයනවනේ බං. ඔය සල්ලි පස්සේ යන කෙල්ලෝ ඉන්නෝ නේද? ගොඩාක් දුරට ජීවිතේ වරද්ද ගන්නවා බං. මං ඒක හොඳ ආකාරයෙන්ම දැකලා තියෙනවා. මොකද මං ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නේ. මට නම් දැන් ඕකේ පෙන්වන්න බෑ බං. උඹ දන්නවනේ නේත්‍ර තමයි මගේ ජීවිතේ. ඒකිට පණ ඇරලා බං මං. ඒක නැති ලෝකයක් ගැන මට හිතන්නවත් බෑ. සිරාවටම. ඉතින් බං තව දවස් දෙකකින් කොහොමත් ඒ කියුඹේනේ. දනුකයියේ
ඔයාට මොකන්දර විශේෂ දෙයක් කියන්න තියෙනවා කිව්වේ? මම මේ කල්පනා කරේ කොහොමද මේක ඔයාට කියන්නේ කියලා. හැබැයි ඔයා මේක ඇහුවා කියලා කලබල වෙන්න එපා. මම මේක දැනගන්න ඔයාගෙන් අහන්නේ. ඒ වගේම කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මට අනිවාර්යෙන් ඉෂ්ට කරන්න ඕන නංගි. ඒක කරන්න ඕන ඔයාගේ කැමැත්ත අනුව. තේරුණාද? මාත් එක්ක තරහ වෙන්න එපා හැබැයි මේක ඇහුවම. අනේ නෑ. මං ඔයත් එක්ක තරහ වෙන්නේ නෑ. ඉක්මනට අහන්නකෝ. වරුණි, ඔයා කැමතිද මාත් එක්ක එකවහලක් යට ජීවත් වෙන්න? ඒ කියන්නේ මාව මැරි කරන්න? මොනවා? ඔය ඇත්තමද නේ? ඔව් වරුණි, මම මේක ඔයාගෙන් ඇහුවේ ඇත්තටම. මම කවදාවත් බොරුවට ආදරය කරන්නෙත් නෑ, සල්ලි වලට ආදරය කරන්නෙත් නෑ. මං හිතනවා ඔයත් ඒක දන්නවා කියලා. මම ඒක දන්නවා අයියේ. ඇත්තමයි, මට නම් මේක හීනයක් වගේ හිතා ගන්නවත් බෑ. මම කැමති දනුකයේ එකපාරක් නෙවෙයි, සිය දහස් වාරයක්. ඔයා වගේ අවංක කෙනෙක් එක්ක ජීවත් වෙන්න තියෙනවා කියන්නේ ඒක කොච්චර දෙයක්ද? ඔයා කවදාවත් සල්ලි වලට ආදරය කරේ නෑ. ඒක මං හොඳ ආකාරයෙන්ම දන්නවා. ඔයා වගේ අවංකව ආදරය කරන්න හැමෝටම බෑ. ඒකත් මම දන්නවා. ඒ හින්දා මම හිතනවා මම ගොඩාක් වාසනාවන්තයි කියලා. ඔයා වගේ කෙනෙක් හම්බෙච්ච එකට. ඇත්තමයි, මම කැමතියි. මම කැමතියි දනුකයේ.